ජනතා විමුක්ති පෙරමුණේ මේ එදා සමන්ත විද්‍යාරත්න උමා ඔයේ හිලක් කිව්වා. ඈ බල සමන්ත විද්‍යාරත්නයෝ, තොකෙන් මං අහන්න කැමති උමා ඔයේ හිලක් කිව් එක දැන් තොගේ ගෙදර හිලක් ඇති. දැන් ඒක වහගනින්. දැන් මේ අවස්ථාවේදී ඉරානයේ ජනාධිපතිවරයා රටේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒකාබද්ධව රජයේ ගිහිල්ලා ආද විවෘත කරනවා හිල. දැන් මේ තොපි පුළුවන් තරම් මේ රටේ ජනතාව නොමග යවන්නේ ඇයි? කවමදාකවත් ජනතා විමුක්ති පෙරමුණ මාලි මාව කියන කට්ටිය, ජාතික ජනබලවේගය කියන කට්ටිය රටක් දියුණු වෙනවට, රටක් හදන්නට කවමදාක මුන්ට බෑ. අපි දැක්කා ඊයේ අනුර කුමාර් දිසානායක මාධ්‍යට ඇවිල්ලා කියන ශිෂ්‍යයන්ගේ දරුවන්ගේ ප්‍රශ්නය ගැන. මම අනුර කුමාරගෙන් අහන්න කැමති, මෙතෙක් කාලයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගැන කිසිම අනුකම්පාවක් නැතුව එළියට යවලා මේ ළමයිගේ අධ්‍යාපනය කඩාකප්පල් කරේ කවුද? මමද ජනතාවද? නෑ, ජනතා විමුක්ති පෙරමුණේ කියන එක මම මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමති. අද දරුවන්ගේ දෙමාපියන්ගේ හිතල තියෙන අර දයාව කරුණාව මෛත්‍රියක ලබාගෙන සඳහා මේ ගොල්ලන් දැන් ශිෂ්‍යෝ ගැන කතා කරනවා. ශිෂ්‍යෝ ගැන කතා කරන්න මේ ගොල්ලන්ට අයිතියක් නෑ. ශිෂ්‍යෝ ටික මේ වෙන විට විනාශ කරලා තියෙන්නේ. අද මේ ගොල්ලන්ට තියෙන්නේ බලතන්නාව. එදා ඔමාවයේ ඉලක් ඊළඟ විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ ගැන මේ කතා කරා, ඊළඟ අදානි ගැන කතා කරා. මේ සමාජවාදී කිසිම දෙයක් මුන් දැන් කතා කරන්නේ නෑ. අදානිලාත් එක්ක ඒකාබද්ධ වෙලා රනිල් වික්‍රමසිංහ නියමිත ගැටේ ගැහුවා සම්පූර්ණ ජාතික ජනබල වේගය විනාශ කරන්න. ඒ වගේම තමයි දැන් ජාතික ජනබල වේගී අනුර කුමාර, සමග ජනබල වේගී සජිත් ප්‍රේමදාස මේ දෙගොල්ල මේ ආර්ථික සම්බන්ධව කතා කරන විද්‍යුත් මාධ්‍ය වලට එන්න කියනවා. මේක සෙල්ලමක්, මේක ඇවිල්ලා නාඩගමක්, මේක ඇවිල්ලා රංගපෑමක්. මේ රංගපෑමට රටේ ජනතාව අහුවෙන්න එපා. මුන් දෙගොල්ලම කරන්නේ ඩීල් එකක්. හැබැයි මතක තියාගන්න, මේ සෑම දෙනාම රටේ ජනතාවට කිසිම වෙලාවක කිසිම අවස්ථාවක අසරණකමට පිහිට වෙන දේශපාලන පක්ෂ නෙවෙයි. දැන් පුළුවන් තරම් අරකෙන් දෙනවා, මේකෙන් දෙනවා, හැමදේම දෙනවා. නමුත් රටේ ජනතාවට අඩුම ගානේ මේ ඔය කියන දේශ ඇතැම් දේශපාලන පක්ෂ රටේ ජනතාව උදව් කළ දෙනත් සමහර දේශපාලන පක්ෂ ලහි ලහියේ ගිහිලා ජනතාවට පුළුවන් තරම් සහයෝගය දෙනවා, සහාය ලබා දෙනවා. නමුත් අපේ රටේ ජනතාව බොහොම අහිංසකයි, අසරණයි, දුප්පත් මිනිසු ගම් පළාත්වල ඉන්නේ. ඒ වගේම තමයි අපට පේනවා, අපි දකිනවා මේ වෙන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂකෝ දැන් ඉදිරියට එනවා. ජනාධිපති අපේක්ෂකත්ව ලබා දෙන කොටස් එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විරුද්ධව කටයුතු කරා කියලා ඒගොල්ලන් මෙහෙන් කෑකෝ ගහගෙන පුරස ආරන්දුනවා. මේවා කරන්නේ තමන්ගේ දේශපාලන පක්ෂයේ ආරක්ෂා කරගන්න බැරි, තමන්ගේ දේශපාලන පක්ෂකට නිවැරදි කරගන්න බැරි දේශපාලන පක්ෂ නායකකාරකාදී මේ රටේ ජනතාවට වැඩ කරයිද, ජනතාව ආරක්ෂා කරයිද, තමන්ගේ නායකු ටිකවත් ආරක්ෂා කරන්න බැරි චන්ද්‍රිකලා වැනි නායකත්වයේ හිටපුවන් දැන් මුන් ටික ඔක්කොම මේ යන්නේ මොකද? එන්ජිඕ කාර්යයේ පස්සේ ගීලා සම්රල්ලි හම්බ කරන්න. දැන් මේ දින රැලි එනවා. මේ මේ දින රැලියට අපි නම් කතරගම ඓතිහාසික රුහුණු කතරගම තමයි මේ මේ දින රැලිය යන්නේ. නමුත් මහා පරිමාණේ හිටයින්ද බත් පැකට් එක, චිකන් බුරියානි, අරක්කු කාල, නොයෙකුත් දේවල් මේ පලාතේ, ගම් පලාතේ කෙල්ලෝ කොල්ලන්ට, වයසක මනුස්සයන්ට දීලා මේ පෙළපාට සෙනඟ අදිනවා. සාමාන්‍ය සෙනඟක් නෙමෙයි අදින්නේ, පුළුවන් තරම් රුපියල් 5000ක් දීලා තමයි ඔය කට්ටිය මේ රැලි තියන්නේ කියන එක අමතක කරන්න එපා. ස්වේච්ඡාව යන්නේ කොටසයි, අනෙක් කට්ටිය ඔක්කොම සල්ලි දීලා බස් වලින් අදිනවා. මේ අදින සෙනඟ ටිකට යන වියදම් ගමකට ගිහිල්ලා දුප්පත් මිනිහෙකුට, අසරණයෙකුට ගයක් දොරක් හදලා කන්න බොන්න ටිකක් දුන්නා නම් දරුවන්ට අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. දරුවන්ට සෙරප්පු දෙකක් ගන්න පාස යන්න විදියක් නැහැ. සෙරප්පු දෙකක් කරන් දුන්නා නම් මොකද වෙන්නේ? අද දැම්මා
රටින්ගෙන අපු හාල් වගේයක්. දැම් පාසල් ළමයිට මේ හාල්ලොලින් බත් දෙන්ඩ කෑම දෙන්ඩ සූදානන් කරා. දැන් ඒ හාල් පාසල් ළමයිට දෙන්ඩ සුදුසු නැහැ කියනවා. යකඩු ආත්වලාමේ රජයක් කියන්නේ මොකක්දබං කරන්නේ මේ රජයඉන්න හරක් දෙඉන්නේ. නැත්තම් පුන්නක්කු කාලාද තොපි පාලිමිටු ගියේ උන්නක්කු කාපුය උන්ටික පාලිමිට යව්වා බුද්ධිමතයි යව්වෙන පාසල් දරුවන්ගෙන් පලිගැනීම් සඳහා ප්‍රමිතිකින් තොරව හාල්ගෙනල්ලා මේ පාසල්ලොට ඇතැම් පලාතොට බෙදාදෙනවා. කරුණා කල්ලා මේවා නතර කල්ලා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නගාසට වන දරුවන්ට ප්‍රමිතියක් ඇතිව ආහාරවේලක් ලබා දෙන්න කියන එක මම මේ අවස්ථාව කරන්නවා කතා කරනවා කියනවා. ප්‍රමිතිකින් තොරව යම් දෙයක් දෙනවනම් මුන් දරුවන්ට ආදරෙත් නෑ, රටට ආදරෙත් නෑ, ජනතාවට ආදරෙත් නෑ. මුන්ට ආදරය කරන්නේ